අයිබෝවන් නීල පබළු කතාවේ ලොකු සර් කුරුළුට මතකේ ගන්න හිතාගෙන කුරුළුව කොළඹ ඉස්පිරිතාලෙකට එක්කගෙන ආවා ඔයාලට මතක ඇති ඔයාලා දැනටමත් දන්නවනේ විශාකත් මේ සිදුවෙච්ච අනතුර නිසා මේ ඉස්පිරිතාලෙම තමයි නතර කරලා ඉන්නේ අම්මව බලන්න එන අබිමන්ට ලොකු සර්ව හම්බ වෙනවා ලොකු සර් එක්ක කතා කරනකොට තමයි අබිමන් දැනගන්නේ ලොකු සර් බොහොම දුර ඉඳලා ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් කුරුළුව දොස්තරට පෙන්නන්න ගොඩාක් වෙලා ඉඳන් ලොකු සර් බලන් ඉන්නවනේ. කුරුළු ඉස්කෝලේ නෝලට තුරුළු වෙලා ඉන්න නිසා අබිමන් කුරුළුගේ මූණ දකින්නේ නැහැ. ඉතින් මේ මිනිස්සු පව් කියලා හිතන අබිමන් මල්ලිට කෝල් එකක් දීලා මේ විස්තරේ කියනවා. කොත්මලේ ඉඳන් ගමට යන්න තියෙන බස් එක ගොඩක් රෑ වුණොත් නැති නිසා මේ අයව බලලා ඉක්මනට මේ වැඩේ කරලා දෙන්න කියලාත් කියනවා. ඉතින් කුරුළුව පරීක්ෂා කරලා හැම දෙයක්ම ඉවර වෙනකොට ගොඩාක් පළක්කු වෙලා. ලොකු සර්ට මේ වෙලාවේ තමයි මාලන්ව මතක් වෙන්නේ. මතකයිනේ මාලන් කොත්මලේ ගිහින් පසන්ට පාට් එකක් දාන්න යද්දි වැටිලා වෙච්ච හදිය. ඒ වෙලාවේ ලොකු සර් කළපු උදව්ව නිසා මාලන් කිව්වනි කොළඹ ආවොත් ඕන උදව්වක් කියන්න කියලා. ලොකු සර් කෝල් කරපු හැටියම මාලන් ඉක්මනටම එතනට එනවා. කුරුළුව දකින මාලන් පුදුම වෙනවා. ලොකු සර් හැමෝටම කියනවා වගේ තමන්ගේ දුව කියලා තමයි කුරුළුව මාලන්ට අඳුන්වලා දෙන්නේ. මාලන්ට මේක ලොකු ප්‍රශ්නයක්. මොකද කුරුළුගේ මේ ඉන්න ගෑනු ළමයාගේ කිසිම වෙනසක් ඇත්තේ නැහැ. මාලන් ලොකු සර්ට රෑ නවතින්න ආරක්ෂා ඇති තැනක් හොයලා දෙනවා. ඒ අතරෙම කාටත් හොරා කුරුළුගේ පින්තූරයක් අරගෙන ඒක පූජයට යවන්නත් අමතක කරන්නේ නැහැ. මේ පූජා මාලන්ගෙන් විස්තර අහගෙන ඉක්මනින්ම ලොකු සර් හම්බෙන්න කොත්මලේ යනවා. කුරුළුවගේම ඉන්න මේ කෙල්ල කවුද කියලා හොයාගන්න. ඉදිරියේදී නීල පබළු කතාව ගොඩක් කුතුහලයෙන් පිරුණු එකක් වෙයි. ඔයාලට හිතන දේත් කමෙන්ට් එකකින් මට කියන්න. සිතුවිලි සේයා සබ්ස්ක්‍රයිබ් කරලා මගේ යාළුවෙක් වෙන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.